අයිබෝන් සුබ දවසක්. අද අපි යන්න හදන්නේ තිස්සමහරම් ප්‍රදේශයේ තිබෙන විශේෂ තැනකට. මේ තමයි කවුරුත් නමින් හඳුන්වන සඳගිරි සෑය ස්තූපය. මේ සඳගිරි සෑය ස්තූපය මහානාග රජ විසින් සෑදුවයි කියන එක තමයි සම්මත පිළිගැනීම. නමුත් මෙහි ඊට එහා ගිය සැඟවුණු ඉතිහාස කතාවක් දැන් එළිමෙමින් පවතිනවා. කොහොම වුණත් ලංකාවේ ඇති අති පෞරාණික ස්ථානවලින් එකක් නේද. නමුත් ඉතාම කනගාටුදායක තත්ත්වය තමයි තිස්සමහරම් ප්‍රදේශයට පැමිණෙන සංචාරකයෝ පවා මේ ස්ථානයට පැමිණෙනු ඉතා අඩුයි. බොහෝ පිරිසක් තිස්සමහරම් විහාරයට විතරයි පැමිණෙන්නේ. සමහරු මෙහෙම තැනක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. අපිට චෛත්‍ය වටේ මේ චෛත්‍ය කැණීමේදී හමු වුණු නටබුන් බොහොමයක් වගේම සිරිපතුල් ගල් පවත් දැක ගන්න හම්බ වෙනවා. මේ අතරින් හම්බෙන චත්‍ර, චත්‍ර දණ්ඩ වගේම ජූප කණුව මගිනුත් මේ චත්‍ර පැලැන්දු අති පෞරාණික චෛත්‍යයක් කියන එක හොඳටම සනාථ වෙනවා. ගොඩක් අයගේ තියෙන වැරදි මත කීපයක් අපි මෙතනදී කතා කරන්නම ඕනි. ඒ අතරින් පළවෙනි එක තමයි චත්‍රය, චත්‍ර කණුව හා යූපේ පටලවාගෙන සිටීම. මේ ස්ථානයට ආවොත් මෙහි තිබෙන චෛත්‍ය අනුරුව වටේ ඇති නටබුමුණු නිරීක්ෂණය කිරීමෙන් පටලැවිල්ල ලිහා ගන්න ඔබට පුළුවන්. ගොඩක් අය පටලවාගෙන තියෙන එකක් තමයි මේ චත්‍ර කණුව හා යූප කණුව කියන්නේ එකක් කියන එක. ඒ වගේම යූප කණුවේ ඉහළින් චත්‍රය සවි වෙනවයි කියන එක. නමුත් ඒ වැරදි. යූප කණුව චෛත්‍ය ගර්භයේ මධ්‍යයේ සිට හරි මැදින් ඉහළට එන කණුවක්. මේ කණුවට ඉහළින් එක් පසකින් ආවරණයක් ලෙස තමයි චත්‍ර කණුවට චත්‍රය සම්බන්ධ වෙන්නේ. ඒක ඔබට මෙතනට આવොත් හොඳටම බලා ගන්න පුළුවන්. මේ යූප කණුව ගැන විවිධ කතා තියෙනවා. ලංකාවේ බොහෝ පැරණි චෛත්‍යවල මේ යූප කණුව තිබුණත් වර්තමානයේ වන විට ප්‍රතිසංස්කරණයත් එක්ක මේ යූප කණුව එළියට අරන් තියෙනවා. බොහෝ විට චෛත්‍ය ගරාවැටීමත් සමග මේ යූප කණුව ඇදවැටි නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී ඉවත් උනායි කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නය මුල් ආකෘතිය තුල තිබ්බ මේ යූප කණුව නිකම්ම යොදාගත්ත දෙයක් වෙන්න බෑ. එහෙම යම් හේතුවකට යොදාගත්ත දෙයක් අද වෙන විට ඉවත් කරලා ඉවරයි බහුතරයක් පැරණි චෛත්‍ය චෛත්‍යවල. ලංකාවේ සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනවා සෙනරත් පරණතන මහත්තයා කිව්වොත් ඒක තමයි පරම සත්‍ය කියලා පිළිගන්න එකත් ඒ මතේම දිගටම ඉන්න එකත්. ඒ මතේ මොනතරම් වැරදි තිබ්බත්. ඉතින් සෙනරත් පරණතන මහත්තයා ස්තූපයෙන් සිලෝන් ග්‍රන්ථයේ මේ යූප කණුව ගැන අදහස් දක්වලා තියෙනවා වගේම අද වෙන විටත් බහුතරයක් පිළිගන්න මතයක් ඒක. ඒ මේ යූප කණුව ඉන්දියාවේ ආභාෂයෙන් ආව එකක් කියන්න ඕන නිසා අර්ථකථනය දුන්නේ ඉන්දියාවේ බිලි පූජා සඳහා සතුන් බැඳ තබන කණුව යූපේ ලෙස හැඳින්වූ බවත් මේ නිසා මෙයත් ඒ සංස්කෘතියෙන් ලැබූ ආභාෂයක් වගේම එහි විකාශනයක් කියන එකක් දක්වලා තියෙනවා කියන එක. මේක කොයිතරම් මිහිරුසහගත වගේම චෛත්‍යයට කළ අපහාසයක්ද කියන එක ඔබ වෙනම හිතලා බලන්න. බුදුන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයකට ඉන්දියානු බිලි පූජාවලට යොදාගත් සතුන් බැඳ තබන කණුවක් සංකේතාත්මකවත් යොදා ගනීද? කොහොම වුණත් ඔහුගේ මේ කතාවත් මතයක් පමණක් නිසා ඕනිම කෙනෙක්ට මේ මොකද්ද කියන එක හොයලා බලලා තේරුම් ගත්තයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට මේ සම්බන්ධව පෙනෙන දේ තමයි මේ මහමේරු පර්වතයේ නිරූපණයට යොදාගත් වැදගත් සංකේතයක් කියන එක. මොකද අපට හම්බෙන තොරතුරුත් එක්ක බොහෝ යූපකණු චෛත්‍ය මැදේ ධාතු ගර්භයේ පාදමේ ගල් තුනක් මත පිහිටන ගල් පූරු සහිත පෙට්ටියක් මත කෙලින් ඉහළට පිහිටන නිර්මාණයක්. එහි පාදමේ තියෙන ගල් තුනෙන් ත්‍රිකූටේ නිරූපණය කරන බවත් සේරුවිල වගේ චෛත්‍යවලි යූපකණුවේ පාදම සීමාවේ නාග රූප හමු වීමෙන් නාග ලෝකය නිරූපණය කරන බවත් හිතා ගන්න පුළුවන්. මේ ගැන තෝපාවව දාගැබේ කරන කැණීම් වලින් ගොඩක් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. එහි මේ මහමේරුව ලෙස හඳුන්වන හතරැස් පෙට්ටිය කොටස පාදමේ ගිලී තිබෙන ලෙස නිර්මාණය කර තිබීමෙන් දහමේ සඳහන් මහමේරු විස්තරය අනුව මහමේරුවේ කොටස මුහුදේ ගිලී තිබීම හොඳින් නිරූපණය කරනවා. මේවා පිළිබඳ විවිධ පුද්ගලයන් පරීක්ෂකයන් බොහෝ කාලයක සිට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගැන ඔබට Journal of Royal Asiatic Society of Sri Lanka වැනි වාර්තාවලින් තවත් විස්තර හොයාගන්න පුළුවන්. බොහෝ පිරිසකගේ පැහැදිලි මතය වෙන්නේ මේ මහමේරු නිරූපණයක් කියන එක. ඉන්පසු යූපේ පාදම හතරස් හැඩයකින් පටන් අරගෙන ඉහළට පැමිණීමේදී පැති 8කින් යුක්ත වන ලෙස නිර්මාණය කරලා තිබෙනවා. චෛත්‍ය සම්පූර්ණ සැකැස්ම බැලුව මේ සෙනලත් පරණවිතාන මහත්තයාගේ සතුන් බිලි දෙන්න බැඳපු කණුවේ කතාවද එහෙමත් නැත්නම් බුදුදහමේ නිතර හමු වෙන මහමෙරු හා සක්වලේ නිරූපණයක්ද කියන එක ඔබටම සිතා බැලීමට බාර ගන්නවා. යූප කණුවේ වැරදි මතවාද එහෙම වෙද්දී තව පිරිසක් මෙහි ඉදිරිපස තියෙන චෛත්‍ය ආකෘතිය සාංචියට සමාන කරන්න ගන්න උත්සාහයක් අපිට දකින්න හම්බ වෙනවා. ගොඩක්ම දුරට මෙය
එයින් ආභාෂය අරගෙන හැදුවයි කියන එක කියන්නේ යොදාගත්ත කතාවක් ඒක. නමුත් ඒක හරිද වැරද්ද කියලා සාංචි ස්තූපේ නිර්මාණයත් මේ නිර්මාණයත් හොඳින් නිරීක්ෂණය කළොත් ඔබටම බලා ගන්න පුළුවන්. සමානකම පිටින් පේන්න තිබ්බත් සම්පූර්ණ ව්‍යුහාත්මකව ගොඩක් වෙනස්කම් මේ දෙකේ බලා ගන්න පුළුවන්. බුද්ධ ආගමේ වගේම ජෛන ආගමේ චෛත්‍ය හැදුවයි කියන්නේ පුළුවන් සාක්ෂි සාධක පුරාවිද්‍යා වාර්තා වලින්ම අපිට හම්බ වෙනවා. ඒ නිසා කිසියම් විදිහකින් ඒ වගේන් ආభాෂය ගත්තයි කියලාවත් මේ දේවල් ගොඩ නැගෙන ඒ වගේන් කියලාවත් කිසිම කෙනෙකුට කියන්න බෑ. මොකද ඔබ මේ වෙද්දි දන්නවා බුදුන් ජීවමාන කාලයේම මහියංගනේ නාගදීප වැනි චෛත්‍ය හැදෙන බව. මේ දේවල් ඉතා පැහැදිලිව ඉතිහාස කතාවල සඳහන් වන බව. චෛත්‍ය සෑදීමේ කලාව ඉන්දියාවට ලියල් දෙන්න හදනව නම් කවුරු හරි මේ චෛත්‍ය හැදුවෙත් ඉන්දියාවෙන් ඇවිද්ද කියන එකට උත්තර දිය යුතුයි. මේ දේවල් හොඳට ගවේෂණය කරලා බලන්න. ඉතින් මේව හොඳට නිරීක්ෂණය කරොත් මෙතන තිබෙන සාංචි අනුරුවක් නෙවෙයි මේ සඳගිරි ස්තූපේම අනුරුවක් කියන එක තේරුම් ගන්න ඔබට අපහසු වෙන එකක් නෑ. ඒ වගේම පිරිසක් කියනවා අහන්න පුළුවන් මේ වගේ චෛත්‍ය අප රටේ නෑ කියන එක. නමුත් ඔබ අද රජගල්ට ගියොත් ප්‍රතිසංස්කරණය කරපු ඡත්‍රපැන් චෛත්‍යයක් අදටත් ඔබට දකින්න පුළුවන්. මෙතන නේ ඔබට ඒ වගේ මේ චෛත්‍යයේ විවිධ ප්‍රතිසංස්කරණ අවස්ථා පෙන්වීමට කැපුමක් යොදලා තියෙනවත් බලා ගන්න පුළුවන්. මෙතනින් ටිකක් ඔබට වෙන්නේ මේ ආසන්නයේම බෝධිගරයක නටබුණුත් ඔබට දැක ගන්න පුළුවන්. මෙතනත් සිරිපතුල් ගලක් වගේම විශාල මල් ආසනයක් වගේ දේවල් දැක ගන්න පුළුවන්. මේ ස්ථානයෙන් ටික දුරක් ගියාම තවත් නටබුන් තිබෙන ප්‍රදේශයකට පැමිණෙනවා. මේ ස්ථානයේ විශාල ගල් කණු සහිත නටබුන් ප්‍රමාණයක් වගේම ටැම් ලිපියක් අපිට බලා ගන්න හම්බ වෙනවා. මේ වගේ තිබෙන්නේ මොනවද කියන විස්තරයක් එන අයට බලා ගන්න බෝඩ් එකක්වත් අද මේ වෙද්දි මේ ස්ථානේ නැහැ. ඒ වගේම මේ වෙද්දි මේ වටේම සම්පූර්ණ නිවාස හදලා පොඩි ඉඩ ප්‍රමාණයක් විතරයි අපිට මේ නටබුන් බලා ගන්න ඉතිරි වෙලා තියෙන්නේ. මේ ගමනේදී අපිට හම්බුන පුරාවිද්‍යායකයේ මහත්තයගේ විස්තර අනුව මෙහිහා තිස්සමහර වෙහෙරේ සිට දෙබරවව නගරයට ආසන්න වෙන තෙක් අති දැවැන්ත ආරාම සංකීර්ණයක් සැඟව තිබෙන බවට සඳහන් කළා. ඒත් ඒවා කිසිදාක මතු කරගන්න හැකි වේද කියන එක නම් සැකයි. මොකද දැන් මේ ජනාකීර්ණ වෙලා තියෙන විදිහ ඔබට මම මුලින්ම සඳහන් කළා මේ ගැන නව මතයක් ඉදිරිපත් වෙලා තියෙනවායි කියන එක. මේ තමයි මේ සඳගිරි සෑය කියන්නේ මිරිසවැටි චෛත්‍ය කියන එක. ඒක ඉතා සාධාරණ ස්තර්කයක්. මොකද මං එහෙම කියන්නේ සත්‍ය අනුරාධපුරේ රුහුණේ තිබු බවට සෙල්ලිපියක් හම්බුන බවත් නැවත නිවැරදි අනුරාධපුරේ ගවේෂණය කළ යුතු බවක් කියන්නේ අපි නෙවෙයි. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් උන්වහන්සේගේ ග්‍රන්ථවල මේ බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බොහෝ මූලාශ්‍ර ග්‍රන්ථවලත් මේ සම්බන්ධයෙන් යම් යම් තොරතුරු සඳහන් වෙනවා. ඒකේ එහෙමනම් නිවැරදි අනුරාධපුර රුහුණට අයිතිව තිබුණා නම් මේ මිරිසවැටි චෛත්‍ය විමි ලොකු සම්භාවිතාවයක් තියෙනවා. මොකද මේ විදිහ තොප්පු වෙලා හමාරයි මහියංගනේ චෛත්‍ය නිවැරදි මහියංගනේ නොවන බවත් නාගදීප චෛත්‍ය වර්තමාන යාපනයේ නොවන බව කැලණිය වර්තමාන කැලණිය නොවන බවත් ඉතින් මේ දේවලුත් වැරදි නම් නිවැරදි අනුරාධපුරයත් නැවත ගවේෂණය කළ යුතු නම් මේ සියල්ල හරි විදියට නැවත ගවේෂණය කළ යුතුමයි. ඉතින් මේ නිවැරදි අනුරාධපුරයේ මොකද්ද මොනවාද හම්බෙන සාක්ෂි කියලා ඉදිරි වීඩියෝ එකකින් වෙනම කතා කරමු. අපි එහෙනම් ඉල්ලා සිටිනවා තිස්සමහාරාමයට පැමිණියොත් තිස්සමහාරාම චෛත්‍ය පමණක් නෙවෙයි මේවත් බලන්න එන්න කියලා. මොකද ඔබ මේවා බලන්න නොවන තාක් ටික ටික මේවා සැඟ වෙලා මේ නටබුන් ටිකත් අනාගතේ නැතිවෙන්න පුළුවන්.